ඊළඟට අපි බලමු කොහොමද for loop එකක් ලියන්නේ කියන එක ගැන. For loop එකක් අපි for කියන keyword එකෙන් පටන් ගන්නවා. ඊළඟට වරහන් ඇතුලේ අපි ලියන්න ඕන මෙන්න මේ ටික. මේ for loop එකේ control variable එක keyෙන්ද පටන් ගන්න. මම control variable එක මේ අවස්ථාවේදී k කියලා ගන්නම්. k ඔන්න මම පටන් ගන්නවා එකෙන්. ඊළඟට අපි semicolon එකක් දාලා ලියන්න ඕන k ගේ කීයතෙක් කීය දක්වා යනවද කියලා. මම මෙතන ලියනවා k ගේ කුඩයි 10. කුඩයි හෝ සමානයි 10 කියලා දා. ඊළඟට අපි ලියන්න ඕන loop එක වටෙන් වටේ ක්‍රියාත්මක වෙද්දී මේ control variable එකේ value එක අගය වැඩි වෙනවද අඩු වෙනවද කියලා. මම ලියනවා එකෙන් එක වැඩි වෙන්න කියලා. එහෙනම් මෙතන ලියනවා k++ කියලා. කලින් අවස්ථාවල වගේමයි loop එකට අයිති පියවර අපි සංගල වරහන් යුගලක් අතර ලියන්න ඕන. මම මෙතනදී output කරනවා k ගේ අගය. පේලිය පල්ලහැට ගන්න ඕන නිසා br tag එකකුත් මෙතනින් යොදනවා. code එක save කරලා run කරලා බලුවොත් loop.php කියන එක අපිට බලා ගන්න පුළුවන් output එක 1 2 3 4 5 6 7 8 9 10 කියලා හම්බෙලා තියෙනවා. අපිට පුළුවනි මෙන්න මෙතන k ගේ 10ෙන් පටන් ගන්න මම මෙතන ලියනවා k ගේ විශාලයි හෝ සමාන නම් 1ට වඩා 10 නෙවෙයි 1ට වඩා. දැන් අපිට තේරෙනවා k කියන එකේනා 10ෙන් පටන් ගන්න 1තෙක් තමයි යන්නේ. එතකොට 10ෙන් පටන් ගන්න 1 වෙනකල් යන්න නම් k ගේ වැඩි වෙලා බෑ එකෙන් එක අඩු වෙන්නයි ඕන. කෝඩ් එක save කරලා මම run කරලා බැලුවොත් එහෙම reload කරොත් page එක අපිට බලා ගන්න පුළුවන් දැන් 10 9 ඔය විදිහට අනිත් පැත්තට output එක අර ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි අපි PHP වල for loop එකක් පාවිච්චි කරන්නේ. PHP වල for each කියන loop එක හැම වෙලේම යෙදෙන්නේ array එකක් එක්ක. ඒ නිසා මම මුලින්ම array එකක් හදාගන්නම්. මම numbers කියලා array එකක් හදාගන්නම්. ඒ array එකට මම මෙන්න මේ දේවල් ඇතුළත් කරනවා. array එකක් මම මෙන්න මේ numbers ටික ඇතුළත් කරන්න 100 200 300 400 500 කියන අගයන් ඇතුළත් කරනවා. ඊළඟට මම පල්ලෙහම් for each loop එකක් ලියනවා. for each එක ඇතුළේ මම මෙන්න මෙහෙම ලියනවා numbers කියන array එකේ numbers කියන array එකේ තියෙන එක එක අගයන් loop එක වටෙන් වටේ ක්‍රියාත්මක වෙද්දී numbers කියන array එකේ තියෙන එක එක අගයන් ආදේශ කරන්න x කියන variable එක. මම ඒක ලියන්න ඕන as x. තේරුම් ගන්න මේකේ තේරුම තමයි for each. මේක loop එකක්නේ. loop එක වටෙන් වටේ යද්දී නැවත නැවත ක්‍රියාත්මක වෙද්දී numbers කියන array එකේ තියෙන එක එක data ටික. ඒ කියන්නේ 100 200 300 400 කියන ඒවා එක එක බැගින් loop එකේ වටෙන් වටේ යද්දී ආදේශ වෙන්න කාටද x කියන variable එකට. loop එක ඇතුලේදී මම output කරලා බැලුවොත් එහෙම මේ විදිහට x ගේ අගය br tag එකකුත් දාන්නම්. code එක save කරලා reload කරලා බැලුවොත් අපිට පේනවා 100 200 300 400 500 විදිහට output එක හම්බෙයි. මේ for each loop එකක් අපි පාවිච්චි කරන්නේ arrays එක. for each loop එකක් ඕගොල්ලොන්ට associative array එකක් එක්කත් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ වෙලාවේදී associative array එකක් නිර්මාණය කරගෙන තියෙනවා numbers කියලා. ඕගොල්ලොන්ට පේනවා ඇති ඒකේ keys විදියට a b c d e කියන keys ටික තියෙනවා. ඒවට අදාළ values ටික 100 200 300 400 සහ 500 වෙනවා. මම පල්ලෙහම් for each loop එකක් ලියන්නම්. ඒකේ මම මෙන්න මේ විදියට ලිව්වා. numbers කියන array එකේ as x කියලා ලිව්වොත් එහෙම අපි දැන් දන්නවා මේ loop එක වටෙන් වටේ ක්‍රියාත්මක වෙද්දී numbers කියන array එකේ තියෙන එක එක values ටික keys ටික නෙමෙයි values ටික x කියන variable එකට ආදේශ වෙනවා. මම පහළදී output කරොත් එහෙම x ගේ අගය මෙන්න මේ විදියට br tag එකකුත් එක්කම br අපි දැන් දන්නවා මේ loop එක වටෙන් වටේ ක්‍රියාත්මක වෙද්දී x ට 100 200 300 400 සහ 500 කියන අගයන් ආදේශ වෙනවා. code එක run කරලා බලුවොත් අපිට ඔන්න අපි q output එකම ඇවිත් තියෙනවා. ඊළඟට මම මෙන්න මේ විදියට ලිව්වා x සමාන ලකුණ කෝණික වරහන. මම මෙතනින් තව variable එකක් ලියනවා y කියලා. දැන් බලන්න associative array එකේ key එක සහ value එක ලියන ආකෘතියට මම මෙන්න මෙතන විචලන දෙක ලියලා තියෙන ආකෘතිය සමානයි.
ඒකෙ හරියට x කියන්නේ මෙන්න මේ key value යුගලක x කියන්නේ හරියට key එක වගේ y කියන්නේ හරියට ඊට අදාළ value එක වගේ. ඔව්. මේ loop එක දැන් ක්‍රියාත්මක වෙද්දී වටෙන් වටේ යද්දී x ට මෙන්න මේ keys ටික ආදේශනවා y ට ඒ key වලට අදාළ value එක ආදේශනවා. මම පල්ලෙහාදී output කරනවා මෙන්න මේ දේවල්. x ගියාගේ ඒ කියන්නේ key එක ඊළඟට මම string විදියට ඉරි කැලලක් print කරලා ඊළඟට මම print කරන output කරනවා y ගියාගේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති x ගියාගේ output කරා ඉරි කැලලක් output කරා y ගියාගේ output කරා ඊළඟට ඊළඟ output එක පහළ පෙළියට ගන්න br tag එකක් ඇතුළත් කරා. එතකොට මෙන්න මෙතන මේ අගයන් කීපය එකට සංයුක්ත කරන්න තමයි මම මැද්දෙන් dot එක තියලා තියෙන්නේ concatenation operator එක. කෝඩ් එක සේව් කරලා page එක reload කරලා බලුවොත් ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් x ට අර dix මේ අර array එකේ තියෙන abcd e කියන keys ටික ආදේශ වෙලා තියෙනවා y ට ඒවට අදාළ values ටික ආදේශ වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් for each loop එකක් associative array එකක් එක්කත් පාවිච්චි කරන්න.